සුබ මතහනක් ඔබ එක්වන්නේ මතහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම නජිත් මාතරගේ මම මල්කියුඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උදයන්ග වීරතුංගගේ ගිනුම් අත්හිටුවීමෙන් පසු මුදල් ඉවත් කරගෙන ඇති බව හෙළිවේ අද පස්වරුවෙත් ප්‍රදේශ රැසකට වැසි ඉවුරු කාදණයෙන් කැලණියේ නිවාසවලට හානි නයිජීරියාවේ වාහන 50ක ගින්නකින් නවදින කුමාරුට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ක වීරතුංග මහතාගේ ගිනුම් අධිකරණ නියෝග මත අත්හිටුවීමෙන් දින 5කට පසු එම ගිනුම් වලින් රුපියල් 3 කෝටි 50 දෙලක්ෂයකට වැඩි මුදලක් ලබාගෙන ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් අදාළ ගිනුම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවද එම කොට්ටාසය සඳහන් කළා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ක වීරතුංගගේ ගිනුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අවසර ලබා දුන්නා. විඥානා ගනුදෙනුවට සම්බන්ධ තවත් නිලධාරීන් 5 දෙනෙකුගේ ගිනුම් 40ක් පරීක්ෂා කිරීමටද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට අධිකරණයේ අද අවසර ලබා දුන්නා. විඥානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ඉදිරිපත් කළ රහස්‍ය ලේඛන රෙජිස්ට්‍රාර්වරිය බහරේ තබන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා. උදයන්ක වීරතුංග මහතාගේ නැන්දනිය වන ඉන්ද්‍රාණි මනම්පේරි මහත්මියගේ ගිනුම් පරීක්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් මිලියන 20කට සම්බන්ධ ගිනුම් වාර්තා ලැබී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය දැනුම් දුන්නා. උදයන්ක වීරතුංග මහතාට පැනමාව ලැට්වියාව ඇතුළු රටවල් ගණනාවක ගිනුම් දහසයක් පමණ තිබී ඇති බවද සොයාගත්තා. 2008 වසරේ ගුවන්යානා අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් උදයන්ග වීරතුංග පාර්ශ්ව කරුවෙකු වී ඇති බවත් විඥානවලට අමතරව තවත් යානා ගෙන්වීම සම්බන්ධයෙන් ඔහු පාර්ශ්ව කරුවෙකු ලෙස බැදීත් වී ඇති බවටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය දැනුම් දුන්නා. මෙතර සාපරාදී කාරණා 13ක් සම්බන්ධයෙන් යුක්‍රේනයේ සමග අන්‍යෝන්‍ය හුමාරු පනත යටතේ තොරතුරු හුමාරු කර ගනිමින් සිටින බවද එම කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. නවත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන අගෝස්තු 24 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නියෝග කෙරුණා. මේ අතර උදයන්ක වීරතුංග එක්සත් අරාබි එමිරාට්චි බන්ධනාකාරගතව සිටිනවා. උදර්පන නීති යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ. අද පස්වර වේද පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං නැතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ. අද සබරකම පළාතෙන් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් වැසිගත් ගිගුරුම් සහිත වැසි තියෙනවා. ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාතට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වර්ගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම නැගෙනහිර සහ ඌව පළාතට තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි තියෙන්නේ හැකියාවට පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. අකුරු මගින් සිදෙන අතුරු අමතර ගැනීමට අවශ්‍ය තියෙන කණ්ණාලෙස අපි ජනතාවට කන්නක මතක් කර සිටිනවා. මෙතර ඉවුරු කාදනයේ හේතුවෙන් කැලණි ගඟ ඉවුරේ තිබූ නිවාස තුනක් අද අලුයම කැලණි ගඟට කඩා වැටී තිබෙනවා. වැල්ලම් පිටියේ හල්මුල්ල ප්‍රදේශයේ කැලණි ගඟ ඉවුරේ තිබූ මෙම නිවාස කලක සිට විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙම ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කර ආරක්ෂිත බැම්මක් සකස් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණා. නමුත් පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා එම ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. කෙසේ වෙතත් මේ වන විට විනාශ වී ඇති නිවෙස්වල ජීවත් වූ ජනතාව මහත් ගැටලුවකට මුහුණ පා සිටිනවා. අපේ දැන් ළමයි ඔක්කොම ජීවිතාවදානමේ ඉන්නේ. අපිට දැන් මෙතනින් පස්සේ ඉන්න තැනක් නැහැ. අපිට කොහොම හරි ඉන්න තැනක් ලබා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ ඊට ඉස්සෙල්ලත් ගඟට ගියා 2016 ත් ගිහලා අපිට සාහනයක් ලැබුණ නැහැ. පාතාලය හා මද්‍රව්‍ය උදුර මෙරටින් තුරන් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.
පාසල් සිසුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද අමාත්‍යවරයා කියා සිටිනවා. මැති අමාත්‍යවරුන් කිරි බෝපු හදපු වඩපු පාතාල සමාජිකයන් හිටපු කාලයක් තිබුණා. හැබැයි අද එහෙම කවුරුවත් දේශපාලඥයන් විසින් හදන පාතාල කල්ලි කණ්ඩායම් නැහැ. අපි නව නීති ගෙනල්ලා අවශ්‍ය නම් මරණ දඬුවම ගෙනල්ලා පාතාලේ මර්ධනය කරන්න කටයුතු කරන්න ඕන. හිටපු ජනාධිපතිතුමා කිව්වා කිරිවැහෙරේ නායක ස්වාමීන් වහන්සේගේ වෙඩිතැබීමත් එක්ක අද හාමුදුරුවනේ කොටවත් ආරක්ෂාව සපයන්න මේ ආණ්ඩුවට බැහැ කියලා. මේක පට්ටපල් බොරුවක්. ඒ සිදුවීමත් එක්ක ඉතාලම කෙටි දින ගණනාවකින් මේ සැකකරු අඳුරගෙන වුණු අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. අනුරාධපුර මරදන් කඩවල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය පී හැරිසන් මහතා සහ ඇමතිනි චන්ද්‍රනිවන්දර මහත්මියද මෙම අවස්ථාවට එක්ුණා. අපි දැක්කා සමහර කාලවලදී විවිධ දේශපාලඥයන් තමන්ගේ බලයේ ඉක්මවල ගිහිල්ලා පොලිසිය රාජකාරියට පිටින් ඒ ඇයට ඉදහසේ රාජකාරිය නොකරන්න දීපු අවස්ථා අපි අනන්තව දැකලා තියෙනවා. හැබැයි අද ඒ තත්ත්වය ඇති වෙලා නැහැ. අද මේ නිලධාරීන්ට තමන්ගේ රිසි පරිදි රාජකාරිය නීතියානුකූලව අවස්ථාව සලසලා දීලා තියෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. චීනෙන් වගේ රටවල් වලින් අරගෙන තමන්ගේ මැතිවරණ ව්‍යාපාර ඩොලර් මිලියන් ගණන් පොම්ප කරපේවා. මේ බොහෝ දේවල් ගැන අද රටට අනාවරණය වෙලා ඉවරයි. මුදල් ගනුදෙනු ඩුබායි වගේ රටවල් වලට ට්‍රාන්ස්ෆර් කරපුවා ගැන එහෙම බොහෝ දේවල් තියෙනවා. හැබැයි දැන් ඒ රටවල් වලින් රාජතාන්ත්‍රික මට්ටමින් ඉල්ලලා තියෙනවා ඒ සමහර තොරතුරු තාමත් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සුදනම් වෙන්න හදන අය. අද මාධ්‍ය වලට ඇවිල්ලා සම්දර්ශන පවත්වලා මම දැක්ක ප්‍රකාශ කරනවා නිකන් හරියට මොනවත් නොවුනා වගේ. නිව්යෝක් ටයිම්ස් වත්පතේ මේ ගවේෂණාත්මක ලිපිය බොහොම පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නනවා. කොහොමද මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය කොහොමද මේ රට චීන කොලනියක් බවට පත් කළේ? කොහොමද ඒ චීනයේ යටත් විජිතයක් බවට පත් කළේ කියන එක. රටේ පවතින සියලුම නීති උල්ලංඝනය කළා. චීනයත් සමග ගිවිසුම් ඇති කර ගැනීම සඳහා චීනයට ව්‍යාපෘති ලබා දීම සඳහා පවතින නීති සියල්ලක්ම වෙනස් කරනවා. මේ ව්‍යාපෘති ලබා දෙන්නේ ඒ ශක්්‍යතා අධ්‍යයන වාර්තා කුණු කූඩේට දාලා. මේ අශීලාචාර වැඩේට මොකද කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය. තා પરම්පරා ගණනාවක් යනකම් චීනය ඉදිරියේ අපි දනගස්සපු එක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු පාපතර වැඩේ. මේක දේශද්‍රෝහිකම නොවෙන වෙන මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුතණුවන් අපි දැක්කා නාමල් රාජපක්ෂ මහත්මයා උත්තර දෙනවා ට්විටර් එකේ. ඒවට කියන්නේ මොංගල් උත්තර. චීනේ නැගිට්ටා. චීනෙට අපි ඩොලර් බිලියන 5ක් ණයයි මහත්තයෝ. අපි ණයයි අපිව ණය කරුවේ තමුන් නැහැගේ අප්පච්චි බාප්පච්චිලා. ඩොලර් මිලියන 7.6ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 59කට ආසන්න මුදලක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් මුදල් පැහැදිලිවම අපයෝජනය කරලා තියෙනවා අවභාවිතාවට ලක් කරලා තියෙනවා තමන්ගේ මැතිවර්ණ ප්‍රචාරක ව්‍යාපාරයේ වෙනුවෙන්. මේක සහගහන අපරාධයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා මට මතකයි එක අවස්ථාවකදී එතුමා කියා හිටියා 1 ඩොලරයක් කො හොරකම් කරලා තියෙනවා නම් ඔළුවට වෙඩි තියා ගන්නවා කියලා. එතුමා ජපානයේ සංචාරයක නිරත වෙච්ච අවස්ථාවකදී තමයි මේ ප්‍රකාශය කරේ. අපි අහන්න කැමතියි 1 ඩොලරයක් නෙවෙයි දැන් ඩොලර් මිලියන 7.6ක් අවභාවිතා කරලා තියෙනවා අපයෝජනය කරලා තියෙනවා රටේ සංවර්ධන ව්‍යාපෘතියට ලබාගත් ණයවලි. එහෙනම් එතුමා දැන් මොකද කියන්නේ මේ ගැන? දැන් මේ හෙලිදරව් කිරීම කරලා නිව්යෝක් ටයිම්ස් පුවත්පත දැන් දින ගණනාවක් ගත වෙලා තියෙනවා. හැබැයි අද දක්වා මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කරලා තියෙන හෙලිදරව්ව සම්බන්ධයෙන් අද දක්වා එක වචනයක් ප්‍රකාශ කරලා නැහැ. පළාත් සභා ඡන්ද විමසීම નિયમિત පරිදි පැවැත්වීම සඳහා සියලු දෙනා අවශ්‍ය සහාය ලබා දිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අපි විශ්වාස කරනවා සියලුම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතු වෙලා මෙම ඡන්ද විමසීම මේ වර්ෂයේ තුලදී පැවැත්වීමට අවශ්‍ය පියවර ගනිවි කියලා. මෙරට ආර්ථිකයට හා සමාජයට සමාජ ව්‍යවසායකයන් හරහා සුවිශාල මෙහෙවරක් ඉටු කළ හැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මගින් පැවැත්වු සමාජ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. බ්‍රිටිෂ් කවුන්සිල් ලංකා විතරක් නෙමේ බංග්ලාදේශය පකිස්තානය අනිකුත් මියන්මාර් රටවලින් සමාජ ව්‍යවසායන් රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවත් ඒ වැඩපිළිවෙලකට ඇතුල් කරපු එකට මාගේ අවගේ ස්තුතිය බ්‍රිටිෂ් කවුන්සිල් එතනට පුද කරනවා. අපේ රට ආර්ථිකයට අපේ සමාජයට සමාජ ව්‍යවසායන් හරහා අපිට ලොකු සේවාවක් ඉටු කරන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා.
සමාජ ව්‍යවසායකයන් නැගීමට ලක් කිරීම මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණයි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අමාත්‍ය රුෂාඩ් බදූදීන් මහතාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කලාප අධ්‍යක්ෂිකා ගිල් කාල්ඩිකොට් මහත්මියයි. පසුගිය දශකය තුළ දීප ව්‍යාප්ත සමාජ ව්‍යවසායකයන්ගේ වැඩිවීමක් තිබෙන බව මෙම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් ආයෝජකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. හෙරොයින් ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ මට්ටකුලිය සමිත්පුර ප්‍රදේශයේදී. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 37ක් වන මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් ළඟ තබාගත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ ගෑස්වත්ත ප්‍රදේශයේදී. වයස අවුරුදු 29ක් වන සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාශයේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පෑලියගොඩ අනුවවත්ත ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී ගංජා මිශ්‍ර මද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රවීණ සාහිත්‍යවේදී නන්දන වීරසිංහන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ඊයේ දොරට වැටුණා. රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ කවියකු වන නන්දන වීරසිංහන් අතින් ලියවුණු කාව්‍ය නිර්මාණ සංඛ්‍යාව ඉමහත්. ගින්ගංගේ විලාපය ඇතුළු ඔහු ලියූ කවි පොත් රසික සිත් අමන්දානන්දයට පත් කළා. නන්දන වීරසිංහයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ක්ෂණ නියාම කෘතිය දොරට වැඩීමේ උත්සවයට ආර්යවංශ රණවීර රත්නශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කවියන් කලාකරුවන් ආදී විද්වතුන් විශාල පිරිසක් එක්ව සිටියා. ගුරුළු ගෝමීන්ගේ මේ දැවැන්ත භාෂා ව්‍යාපාරයේම නවීකృత හැඩරුව හැටියටයි නන්දන වීරසිංහ කවියාගේ කාව්‍ය භාෂාව මම හඳුන්වන්නේ. किसी लोभ का मक नेतु मटे क्या न पुलवा नंदन के कवित्व अग्रपले वेन्ने होगी भाषा අපට මෙහෙ වරක්තිය නෝ මේ අපේ මහත් භාෂාවේ මහත්වය නවතත් පරිණතයට ගෙනෙත් අපි හුඟක් තොරතුරු එක්ක ජීවත් වෙන තමාහ්ලාදෙන් සෑගෙන යන කාලයක් පොතපතේ දෙනු මෙහෙම වෙනකොට ජීවිත නිර්ර්ථක වෙනවා මේ අධ්‍යාත්මය ඊටම හිස් බවට පැමිණෙනවා එදෙන්දී අපට මේ හිස් බව වගුර ගන්න එළියට බැහැර කරන්න තියෙන එකම මාර්ගය කවි පොසොන් උත්සවය සමරා දෙවෙනි පුරා තවතරටත් විවිධ පින්කම් පැවැත්වෙනවා. පොළොන්නරුව ඓතිහාසික පොසොන් දළදා පෙරහැර ඊයේ වීදි සංචාරයේ කෙරුණා. උඩරට හා පහත රට නර්තනාංගයන්ගෙන් අලංකාර වූ පෙරහැර නැරඹීමට අතිවිශාල ජනතාවක් එක්ව සිටියා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සියලු රාජ්‍ය ආයතන සමග සොලොස්මස්ථානයේ එක්වයි මෙම පෙරහැර සංවිධානය කරන්නේ. දයාසරණ සංවර්ධන පදනම හා දීගවාපී ප්‍රතිසංස්කරණ සභාව වාර්ෂිකව සංවිධානය කරන සදහම් එළිය දීගවාපී පොසොන් කලාපය මෙවරත් දීගවාපී පුදබිමේදී පැවැත්වෙනවා. පොසොන් පොහොදා ආරම්භ කෙරුණු පොසොන් කලාපය හෙටින් අවසන්. මිහිදු පෙරහැර, භක්තිගී ප්‍රසංග, පහන් කූඩු මෙම පොසොන් කලාපයට ඇතුළත්. අමාත්‍ය දයා ගමගේ මහතා සහ නියෝජ්‍ය ඇමතිනි අනෝම ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම පින්කම් මාලාවට එක්ව සිටියා. වයස අවුරුදු 10 11 12 වයස් කාණ්ඩවල දරුවන් විසින් පවත්වනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ඌරුබොක්ක කැටවල තල්වත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම භික්ෂුණී ආරාමේදී පැවැත්වුණා. පූජ්‍ය කුඹුරුපිටියේ විනීතා මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කෙරුණේ. හොරණ ශ්‍රීපාලි ජාතික පාසලේදී පොසොන් බැතිගේ සංදර්ශනයක් පැවැත්වුණේ විදුහල්පති MD ජයසිරි මහතාගේ අනුශාසකත්වයෙන්. සෑම ශ්‍රේණියක්ම නියෝජනය කරමින් දරු දැරියන් ඊට එක්ව සිටියා. ආචාර්ය මණ්ඩලයද බැතිගී ගායනයට එක් වුණා. මෙම බැතිගී සංදර්ශනයේ නැරඹීමට විශාල පිරිසක් එක් වුණා. තංගල්ල කුඩාවැල්ල ශ්‍රී වාලුකා විහාරස්ථානයේ අනුබුදු මිහිඳු මහ පෙරහැර මෙවරත් වීදි සංචාරය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ආලෝක පූජාව පැවැත්වුණා. පොසොන් පොහොය සහ සපුගස්කන්ධ යොෂිඩා ලදරු පාසලට වසර 40ක් පිරීම වෙනුවෙන් ධර්මදේශනයක් එම විද්‍යාලීය භූමියේදී පැවැත්වුණා. පූජ්‍ය ගම්පහා මහානාම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක් වුණා. මීරිගම ධම්මමා ස්වරදැහන බොදුගී ප්‍රසංගය මීරිගම බස් නැවතුම්පොළේදී පැවැත්වුණා.
මිරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් බැතිගේ ගායනයට නිලධාරීන් එක්ව සිටියා. මීට සමගාමීව කඩල දන්සලක්ද පැවැත්වුණා. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන තරුණ පොසොන් කලාපයේ තුන්වන දිනය අදයි. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITN මාධ්‍යචාලයයි. මහරගම ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථානයේ පැවැත්වෙන තරුණ පොසොන් කලාපය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ දිශාදී ගුණවර්ධන. ආසියා කලාපයේ කොන්සියුල ආයතනවල සම්බන්ධීකරණය සහ ශක්තිය හෝමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. චීනයේ කොමියුනිස්ට් මූලස්ථානය හා එක්ව මෙය සංවිධානය කළේ කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල කොමියුනිස්ට් ආයතනයි. චීන භාෂාව ඉගැන්වීම මෙන්ම චීන සංස්කෘතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන් සහ දෙස්විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 1985 වසරේදී වසා දැමූ යාපනය සිංහල මධ්‍ය මහාවිද්‍යාලය යළි ආරම්භ කිරීම සඳහා එම විද්‍යාලයේ ආදි සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පිහිටුවා ගැනීම සිදු කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ එම පාසල වසා දමන විට සිටි ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි රොහාන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙන්. බියගම රණවීරු සංසදය සංවිධානය කළ රණවීරු උපහාර උළෙල බියගම පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී පැවැත්තුණා. මියගිය සහ ආපද තත්ත්වයට පත්ව රණවීරුමන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සමාජිකයන් එම උපහාර උත්සවයට සහභාගී වුණා. රණවීරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. හෝමාගම මහවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්කල තැබීම බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 472ක්. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහතා සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala